අයිබන් සුබ දසනක් වාසනාව දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අද හත්තුනි පැය ආරම්භ කරන්නේ. අපි අද හත්තුනි පැයේදී ජාතික දේශපාලන හා සම්බන්ධ කාරණා වගේම විශේෂයෙන් රටේ ආර්ථිකය තුළ ප්‍රධානම කාර්යභාරයක් සිදු කරන සමස්ත ධීවර ජනතාව ධීවර සහෝදරත්වයේ වෙනුවෙන් සිදු කරන මෙහෙවර උතුරු පළාත සභා මැතිවරණයේ ආශ්‍රිතව මන්නාරම් කලාපය තුළ කොහොමද මැතිවරණ කටයුතු සිදු කරන්නේ එහා සම්බන්ධත්වය අධිකාරණ ගණනාවක් සාකච්ඡා කිරීම ආරම්භයෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ධීවර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මීගමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකතුමන් ගරු සරත් කුමාර ගුණරත්න මහතුන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයබ සබදසනක් අපි අද ඔබතුමන්ට ආරාධනා කරන්න විශේෂයෙන් මේ කාරණා ගණනාවක් ගැන සාකච්ඡා කරන්න. මේ දිනවල ඔබතුමන් අපි ඉතුරු කතරෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරන හැම අවස්ථාවකදීම කියවන දෙයක් තමයි මම ඉන්නේ නම් මන්නාරමේ කියලා රචනය. මම ඉන්නේ මන්නාරමේ කොළඹන දවසක් කියන්න බෑ. දිගටම පහුගිය කාල සීමාව ඔබතුමන් මන්නාරම් ප්‍රදේශ ආශ්‍රිතව තමයි කටයුතු කරන බව අපිට දැනගන්න ලැබුණේ. නිජමතුමනි මන්නාරම් කලාපයේ ආශ්‍රිතව ධීවර ජනතාව ගැන කතා කරන්න කලින් මන්නාරමේ පවතින සමස්ත ආර්ථිකය පිළිබඳ මන්නාරමේ ජන ජීවිතය පිළිබඳ මම කැමැති ඔබතුමන්ගෙන් ආරම්භෙදි විමසන්නට. ඇත්තම අදට පොදුවේ ගත්තොත් අද මුළු රටම මහා සංවර්ධනයට හවුල් වෙද්දී මන්නාරම් ප්‍රදේශයත් අද වෙනකොට ඒ සංවර්ධනයට හවුල් වෙලා හමාරයි. අද මහා මාර්ග හැදිලා අවශ්‍ය ප්‍රධාන කාරණා හැදිලා විශේෂයෙන්ම LTTE විනාශ කරපු සම්පූර්ණම දුම්රිය මාර්ගය අපි මේ වසර අගෝස්තු අපේ මඩු දේ මාතා මංගල්‍ය අවස්ථාවේදී මඩුපල්ලියට යන්න අපිට හැකි වුණා විශාල පිරිසකට ගිහ ලොකු පහසුවක් දන්නවද ටිකට් එකේද කියලා රුපියල් 200යි ටිකට් එක මීගම ඉඳලා මඩු මේ දේවස්ථානයේද මේ මඩු කඳවුර දක්වා ඉතින් ඒ කියන්නේ ඒ වගේ කියන්නේ දුම්රිය මේ මාර්ගයේ මේ වෙනකොට මඩු දේවස්ථානයේ මඩු මේ කඳවුරට විතරක් නෙමෙයි අද තලේ මන්නාරම දක්වා යාමේ සම්පූර්ණ මේක කියලා මේක මිනිස්සු දකින්න අරගිත දැන් මම දකින්නේ දුම්රිය මාර්ගයේ මම හිතන්නේ මිනිස්සු දකින්න මහා බලාපොරොත්තු නොවෙච්ච සීනියක් ඒදන මහාමාර්ග හැදිලා අනිකුත් අවශ්‍ය කටයුතු දියුණු වෙලා විශේෂම ධීවර ක්ෂේත්‍රය තුළ මම ඇත්තෙන්ම මන්නාරම ගතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මන්නාරම් ප්‍රදේශයට බාරගන්නවම තීරණය කළේ ඒ ප්‍රදේශයේ විශේෂයෙන්ම විශාල ධීවර ධීවර ජනතාවක් විසින ප්‍රදේශයක් මොකද අපේ ධීවර ක්ෂේත්‍රයේ ගරු ඇමතුමාලා අපි මහින්ද චින්තනය ඔස්සේ ගොඩනගන්න කරන උත්සාහය තුළට මන්නාරම් ප්‍රදේශයේ ඇතුළත් වීම කියන්නේ මහා විශාල වෙනසක් ඒ නිසා මම ඒකට අවශ්‍ය කරන සෑහෙන ලොකු ප්‍රයත්න ගණනාවක් ඉදලා තිනවා. ඒ වෙනස මම දකිනවා මේ දිනවල මම වෙච්ච මහන්සිය තුළ. මම පෞගිය කාලය තුළම මන්නාරමේ ප්‍රදේශයේ සැරිසරුවා හැම ගමකටම ගියා. ඉඳන් ඒවා මම ඉදිරියේදී කතා කරන්නම්. ඉඳන් ලොකු වෙනසක් මම දකිනවා. ඒ වෙනස අපිට අපේ සංවර්ධනයට අපේ ආර්ථිකයේ වෙනසකට හවුල් කරන්න පුළුවන් කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම මේ පළාත් සභා මැතිවරණයත් එක්ක ඒ වෙනස තව තවත් ඉස්මතු වෙයි කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මන්නාරම් ආශ්‍රිත මන්නාරම් දිස්ත්‍රික්කයේ සහ මන්නාරම් කලාපයේම කතා කරොත් නියෝජ්‍ය අමාත්‍යතුමනි ධීවර ආර්ථිකයක් තියෙනවා විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ප්‍රදේශයක තියෙනවා වගේම ධීවර කර්මාන්තය ආශ්‍රිත කටයුතු කරන බොහෝ ජනතාවක් වාසය කරනවා ජාති ආගම් කුලමල ભેදවලින් තොරව මොනවද මන්නාරමේ ධීවර ජනතාවගේ ගැටලු ඔබතුමා ලබා දෙමින් යන විසඳුම් මොනවද එද මං හිතන්නේ මේ තිරේ දිස් වෙන්නත් මං හිතන්නේ මන්නාරම් ප්‍රදේශයේ අපි මේ මන්නාරම මේ අපේ ධීවර සංවිධාන තුලින් පටන් ගන්න අලෙවිසල් එතකොට තම තමුගේ නිෂ්පාදන වලට අවශ්‍ය දේවල්. එතකොට දැන් ජීවිත ආරක්ෂක කබා ලබා දීලා මේ වගේ අපි ලොකු වැඩපිළිවෙල ගණනාවක් කරගෙන යනවා ධීවරින්ව නගා හිටවන්න. ඉතින් මේ තුළ මම දකින්නේ මේ අපි වෙන මහන්සිය තුළ අපිට ලොකු වෙනසක් ඉදිරියේදී කරන්න පුළුවන් වෙයි කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොනවද මන්නාරමේ ජනතාවගේ ගැටලු විදියට ඔබතුමා හඳුනාගෙන තිබෙන්නේ? දැන් මම හිතන්නේ මම ඒක මං හිතනවා වරදක් නැහැ කිව්වට අපි මීට වඩා රජයේ මෙදහත් විය යුතුයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද මෙතනදී මෙදහත් වීම තුළ ඒ මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ අපේ රජයත් එක්ක ගමන් කළොත් අතිගරු ජනාධිපතිතුමා මේ ලබාලා දීපු තියෙන නිදහස ඉස්සරහට ගෙනියන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගත්තොත් ඉදිරියට ගොඩනගෙන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ විශ්වාසය තහවුරු කරගන්න අපි මීට වඩා මහන්සි වෙන්න ඕනේ. දැන් මේ දිනවල මම දකින දේ මම අපේ අතිගරු ජනාධිපතිතුමාට දලස් සමතුමාට මේ රාජ්‍ය තැමතුමා සුසිල් ප්‍රේමජන් තැමතුමා අපි විශාල වෙහෙසක් දරලා අපි ගොඩාක් ජනහමුපයත්තුවා ජනතාව හම්බුණා. ඉතින් මිනිස්සු ඒ අපි ඒ සමහර ගම්වලට ගිහම හරිම ආශාවෙන් යුතුව අපිව පිළිගත්තේ. එතනදී මේගොල්ලන්ගේ අර පපුවල් වල කැටි වෙලා තිබිච්ච බලාපොරොත්තු ඒගොල්ලන්ට කියාගන්න ක්‍රමවේදයක් අපි ඇති කලයි කියලා මිනිස්සු තුළ ලොකු ඉස්සයි. එතකොට මේක මම කියන්නේ අපි මේ తాවකාලිකව මැතිවරණයට විතරක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපි ඉදිරි කාලය තුළට ගිහිල්ලා තව තවත් මේ ජනතාවත් එක්ක කිට්ටු වුණොත් මේ ජනතාව අපිත් එක්ක අත්තල මේ ජනතාවගේ කිසිම මම දැක්කේ නැහැ ඒ කතා කරපු ලීලාවල් තුළ අපිව ආදරෙන් පිළිගත්ත ලීලාවල් තුළ
TNA එකටවත් LTT එකටවත් කිසිම සහයෝගයක් දෙන මේ බලාපොරොත්තුවක් මේ අය තුළ තියෙනවා කියලා මම දැකලා මම විශාල දැන් මේ සුසිල් ප්‍රේමජන්ත මහත්මයාත් එක්ක මූලික වෙලා රාජිත මහත්මයාත් එක්ක මූලික වෙලා මම විශාල පිරිසක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බඳවගත්තා. ඉතින් මම මට සමහරලාට අතරිදුනා මේ සමහර මම හැම එකම කාඩ් පොතක් මමයි අස්සම් කරලා දුන්නේ ප්‍රධානී හැටියට. එතනදී මම දැක්කා මේ මිනිස්සු අපිත් එක්ක ඒක රාසි වෙලා තියෙන ආසාව. ඉතින් ඒ ආසාව ඉදිරියට ගෙනියන්න නම් අපි රජයක් විදිහට මීට වඩා මැදහත් වෙලා මේ මිනිස්සුන්ගේ මිත්‍රශීලීභාවය අතිකර ජනාධිපතිවගෙන අපි එකම රටක එකම ශ්‍රී ලාංකිකයෝ කියන අදහස ඉස්මතු වෙන්න නම් අපි තව තවත් මැදහත් වෙලා අපේ අමාත්‍යවරු වගකීතු අය ගිහිල්ලා ගම්වලට මේ පණිවිඩය යන්න ඕනේ. දැන් අපේ ණය ක්‍රමවල එතකොට අපේ දිවි නැගුම මේවා ජනතාව තුළට යනවා මම දැක්ක මදි කියලා. ඒ නිසා මේක ඉදිරියේදී අපි ක්‍රමවත් කළොත් මේ ජනතාව අපිත් එක්ක ඉතාම ඉහළින් අත්වැල් බඳ ගන්න සූදානම් වෙලා තියෙන බව මම දැක්කා. ඇත්තමනේ දැන් රජයක් විදිහට නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ සාමාන්‍ය ජනතාවෙනි මේ රටේ ජීවත් වෙන හැම කොටසක්ම ආවරණ පරිදි මහා වැඩපිළිවෙළ රාශියක් සංවිධානය කරලා ක්‍රියාත්මක කරනවා. දිවිනගුම් වේවා ගමනගුම් වේවා මේ ආදී සංකල්ප ඔස්සේ සහ ඊට පරිබාහිරවත්. ඇයි මන්නාරමේ ජනතාවට තවමත් මේ තත්ත්වේ ළඟා වෙලා නැත්තේ? කොතනද අපේ වැරද්ද? කොතනද අපේ අඩුපාඩුව තියෙන්නේ? මම දකිනවා සමහර වෙලාවට ඒක නිලධාරීන්ගේ යතේ වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ සමහර වෙලාවට අපේ මතේ වරදක් වෙන්න පුළුවන්. ඒකයි මම පැහැදිලිව කිව්වේ මම අද්දුටු දේ මම දැකපු දේ මේ ජනතාව ආසාවෙන් ඉන්නවා. ඒ ආසාවෙන් ඉන්න දේ ක්‍රියාත්මක කරන්න නම් අපි තව තවත් මේ අත් එක්ක අත්වල් බැඳගතුයි කියලා මම කලිනුත් කිව්වේ ඒකයි. ඒ නිසා මෙතනදී මේ අයව දිරිමත් කරන්න මේ ධීවරයන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ රකිත දකින්න ඇති මම පෞගිය කාලය තුළ අපේ පිල්ලේ නෝනට ගිහිල්ලා සංදේශයක් ඉදිරිපත් කළා. මේ දීපද මම දැකපු දේ තමයි ඒ ධීවරයන්ට ප්‍රධාන කාරණාව තමුන්ගේ ආර්ථිකය ගොඩනගන්න තියෙන සම්පත මේ ඇස් ඉදිරිපිට විනාශ කරනවා. මේ පැහැදිලිවම ඉන්දියානු ඒ ආක්‍රමණය තුළ ඉන්දියානු ටෝලර් ඇවිල්ලා අර පේසාලේ තලෙමන්නාරමේ මේ ප්‍රදේශවල මගේ ඇස් දෙකෙන් දැක්ක ඒ ධීවරයෝ ඇස් කඳුලෙන් කියන සමහර වෙලාවට ඒ ධීවරයෝ දවස් 3යි මුහුදට යන්නේ. දැන් මම ගිහිල්ලා අර කකුලුව කර්මාන්ත ශාලාවක් විවෘත කළා. අදර් සීනක්කාලි කියන කකුලුවක් දහල ඇති ඉස්සර සීනක්කාලින් අපි සාමාන්‍ය මිසි කරනවා. දැන් අපේ මීගුම් ආරමේ මේ සීනක්කාලි කකුලුවව දැන් ඒක ඒ මම විවෘත කරපු ඒ කර්මාන්ත ශාලාව අපේ වෙන්නම්පුව ආශ්‍රිත ඒගොල්ලන්ගේ ප්‍රධාන කර්මාන්ත ශාලාවක් තියෙන්නේ. ඒගොල්ලෝ විදේශ ආයෝජකයෙක් එක්ක රුපියල් 600කට ගන්නවා ඒ සීනක්කාලි පණ පිටින් පණ කියන්නේ පණ යාන්තම් පණ තියෙන මේක රුපියල් 600කට මිලදී ගන්නවා. ඉතින් එතනින් විශාල පිරිසකට රැකියාව. නමුත් ඒ රැකියාව කරන ධීවරයෝ ඒ පේසාලේ මුළු දිගටම ඉන්නේ ඒ කකුලුව රැකියාව. එතකොට ඒ කකුලුව රැකියාව කරන ධීවරයන්ට දවස් 3යි මුහුදට යන්න පුළුවන්. ඉතින් මම මොන අපරාධයක්ද කියලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ TNA එක මෙච්චර කාලයක් පාර්ලිමේන්තුව තුල ගිහිල්ලා ආණ්ඩුවත් එක්ක රණ්ඩු කරුවා මිසක් මට කියනවා ගරු ඇමතුමා අපි ගැන කතා කරලා නේද ඔබතුමාලා ඇවිල්ලා දැන් අපි ගැන කතා කරනවා. මේවා ඔබතුමාලා දකිනවා. නමුත් මේවා ඔබතුමාලා දැක්කපුවම අපිට මොකද්ද කරන්න පුළුවන්? නමුත් මේ ඉන්දියානු ආක්‍රමණය තුළ මේ 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 අයට පුළුවන් වුණොත් අපිට මේ මේ රජයන් දෙකක් හැටියට මිත්‍රත්වයේ හස්ත දික් කරලා අතිගරු ජනාධිපතිවා කරන උත්සාහය තුළ අපිට මේ මේක නතර කරන්න පුළුවන් වුණොත් මේ මිනිස්සුන්ගේ විශාල විදිහ ආර්ථිකයක් ගොඩන. එතනදී මම රකිත දකින අනිද්දිය තමයි මේ මේගොල්ලෝ කරන්නේ අර බොටම් ට්‍රෝලින් කියන එක. මේකෙදි අර මහා යකඩ කඳන් වාගේ මුහුදට බස්සලා මුළු මුහුදු සම්පතම මෙහෙම සූරාගෙන යන්නේ. එතකොට මුහුදු පැලෑටි මුහුදු මත්සේ බෝ වෙන ස්ථාන දැන් අර කකුලුව මේ සීනක්කාලේ කකුලුවේ ලක්ෂ 3ක් විතර බිත්තර දානවා. දැන් කර්මාන්තශාලාවේ වෙනම කොටසක් හදලා තියෙනවා ඒ බිත්තර ටික මසාජ් කරලා. එතකොට කුඩා එතනින්ම පැය 6ක් ඇතුළත පැටියා බිහි වෙනවා. මම ගිහිල්ලා මුහුදට ගිහිල්ලා මේ එයාත් එක්ක පළවෙනි මේ පැටවු ටික මුදාහැරියා. ඒ ලක්ෂ ගානක් ඒ පැටවු මුදාහැරපම මේක ඒ පේසාල ආශ්‍රිතව තමයි ඒ කකුලුව බිහි වෙන විශාල බිම් ප්‍රදේශයක් තියෙන්නේ. ඉතින් නමුත් මේක අර බිම් ප්‍රදේශයේ කකුලක් කුඩා ඒ ටික ටික ලොකු වෙද්දී අර කරන විනාශය තුළ මේ සේරම කකුල විනාශ වෙනවා. ඉතින් මේක මහ විනාශයක්. මේක මෙහෙතර දැන් කල්පිටිය දක්වාම ඉතින් මම නාවික හමුදාවට වරින් වර කතා කරනවා ජනාධිපතිතුමාට කියලා ජනාධිපතිතුමා නාවික හමුදාවට නියෝග කළා වහම මේව නතර කරන්න කියලා. නමුත් මේ මේ එන 3-4-500ක් එක සැරේ එනකොට නාවික හමුදාවට යුදමය ස්වරූපයකට මේක කරන්න බෑ. ඉතින් මම අහන්නේ ජයලලිතලා TNA එක මේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් ගැන මහලොකුවට කෑ ගන්නවා. මේක තමයි ලොකුම රකිත මානව හිමිකම්. කියන්නේ කෙනෙකු ජීවත් වෙන්න තියෙන අයිතිය නැති කරනවා කියන එක. ඒක තමයි මම දකින්නේ ලොකුම මානව හිමිකම් කඩ කිරීම. දැන් මෙහෙ ඇවිල්ලා
පිල්ලෙන ඕන කිව්වා එල්ටීටී මිලේච්ච සංවිධානයක් කියලා එහා පැත්තට ගිහලා තව තව ප්‍රකාශ කළා. නමුත් මම යාර මගේ සංදේශයෙන් මං ඉල්ල හිටියේ මේක ඉන්දියාවට දැන් ඉන්දියාව ඇත්තටම ඉන්දියාවේ රජයක් හැටියට දැන් කච්චදිවට එන්න ඒගොල්ලෝ ආක්‍රමණය කරද්දී ඉන්දියන් රජය මැදහත් වෙලා වැළැක්කුවා. එතකොට තව කණ්ඩායමක් තරණය කරද්දී නමුත් මේ අය කෙලින්ම දැන් එදා අපි ඒකින් සන්තෝෂ වෙන්න ඕන ඉන්දියානු රජය එදා කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් කරලා තිබුණා කච්චදිවයි ශ්‍රී ලංකාවට කියලා. ඉතින් ඒ අතින් අපි සන්තෝෂ වෙනවා මිත්‍ර රටක් හැටියට රැකීම. නමුත් මේ ජයලලිතලා කරන වැඩපිළිවෙල තුළ සම්පූර්ණම මේ කරන්නේ ආක්‍රමණයක්. එතකොට කොහොමද දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කරන්නේ? මෙන්න මේ තුල මම දකිනවා දෙමළ ජනතාව විශේෂයෙන්ම අන්නාරම් ප්‍රදේශයේ දෙමළ ජනතාව ඉදිරියේදී වුණත් දකීවි. මොකද දැන් බලන්න හොඳම දේ තමයි දැන් බලය පිළිබඳව කතා දැන් ඉන්දියාවට කියනවානේ ජයලලිතලා එකතු වෙලා මේගොල්ලන්ට අපේ අයට බලය දෙන්න කියලා යාපනයේ උතුරු නැගෙන ප්‍රදේශවලට. ඒ දෙමළ ජනතාව අහන්නේ මේ ඉන්දියාවට දකුණු ඉන්දියාව පාලනය කරගන්න බැරුව වෙන කොහොමද අනිත් බලයක් ගැන කතා කරන්නේ? දැන් මේගොල්ලෝ ඔය කියන බලය බෙදීම තුළ දකුණු ඉන්දියාව සම්පූර්ණ ඒකාධිකාර වැඩපිළිවෙලක් කරලා ඉන්දියානු දැන් ඉන්දියානු රජයට ඒ වෙලාවේ බලකිරීම තුළ ජිනීවාවලදී අපිට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්න පවපෑවුනේ. ඒක තමයි බලකිරීම. එතකොට ඒ තත්ත්වයක් පත් වෙනවා නම් දැන් ඒ බලයම නම් අපි උතුරු නැගෙන හිර මේ ප්‍රදේශවල දීලා නැවත අර යුදමය ස්වරූපයකට යාමක් සිද්ධ වෙන්නේ අපි අපි අතරේ මහා කෙටීමක් නෙමෙයි කරවන්න හදන්නේ. ඒ නිසාද මම දකිනවා දෙමළ තරුණයෝ දැන් මං කියවර මුහුදු කුටි නායකයෙක් ඇතුළු විශාල පිරිසක් ආවා කියලා එල්ටීටී එත් එක්ක හිටපු සහ ටීඑන් එකට සම්බන්ධ වෙච්ච අය මාත් එක්ක එකතු වෙනවා කියලා. මේ අය දකින්නේ රූපරාමෝ මේ අය අහන්නේ ඔය ඉන්නේ මම කියන මුහුදු කුටි නායකයා බාලසුරේෂ් කියන ඒ සහෝදරයා. එයාගේ මහත්මිය එහේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් හැටියට කටයුතු කරලා දැන් පුනරුත්ථාපනය වෙලා අවිලා ඉන්නේ. ඉතින් මේ 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 වෙනස මම දකිනවා මේ තරුණයෝ අහන්නේ අපි නැවත මේ කියන මේ දකුණු ඉන්දියාව කියන විදිහට තියෙන්නේ කියන විදිහට අපි හැඩගැහෙන්න ගියොත් අපි නැවත අසම ගියයි මේ අපි ඇතියෙන්නේ කියලා. දැන් අර වංකාලේ කියන ප්‍රදේශයට මං ගියා. මම පැහැදිලිව කියනවා 90%ක් ඉන්නේ රජයත් එක්ක. 100%ක්ම ඉන්නේ දෙමළ සහෝදරවරු දීව රැකියාව කරන්නේ. මට තරුණෝ පිරිසක් හම්බුණා මයි යනකොට අක්කර 10ක විතර ඉඩම් ප්‍රමාණයක් අරගෙන මේගොල්ලෝ අපිත් එක්ක එක්කහුව වෙලා අර පොකුණු හොදන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. මම ඒගොල්ලන්ට වහම කොළඹට එන්න කියලා මම දවස් දෙකක් කොළඹ ඇවිල්ලා අපේ ජලජීවීකේ සභාපතිතුමාට සාමාන්‍ය අධිකාරතුමාට කතා කරලා ඒ අපේ මේ අලුත් ණය ක්‍රමයටදී ඒ තරුණයෝ 10 දිනේකට රුපියල් 50,000 ගානේ ණය ක්‍රමයක් ඇති කරලා ඒ අයට දිරිය දුන්නා. දැන් ඒ වගේ මම තරුණ කණ්ඩායම් ගණනාවක් හදාගෙන යනවා මන්නාරම් ප්‍රදේශය තුල ඉස්සන් වේවා අපේ මත්සපකුණු වේවා හදලා ගොඩනගින්න. ඉතින් මෙන්න මේවයි මං කියුවේ අපි රජයක් හැටියට මෙන්න මේ අපිට දිය හැකි දේවල් දැන් උදාහරණයක් විදිහට දිවි නැගුම තුල දෙන්න පුළුවන් දේවල්. ඉතින් මේ පණිවිඩය මම දකිනවා සමහර නිලධාරීන් සමහර වෙලාවට අර එල්ටීටී එකත් එක්ක බැඳීම් තිබිච්ච සමහර නිලධාරීන් ඉන්නවා වගේ මම දකිනවා. ඉතින් මේ ඒකාධිකාරවල අපි කඩන්න ඕන. කඩලා ගමේ ජනතාවත් එක්ක අපි සම්බන්ධ වුණොත් මං හිතනවා අපිට ලොකු වෙනසක් මං කර කලින් කිව්වා කරන්න පුළුවන්. මොකද ඒ අය ලොකු බියක් තියෙනවා යම් කිසි ආකාරයකට නැවත TNA සංවිධානයේ බලය ගත්තොත් දැන් රකිතර දකින්න ඇති දැන් සතියකට ඉස්සෙල්ලා දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු කතා කරලා දෙනවා නැවත අවිආයුධ ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේවා කියනකොට තරුණයෝ බය වෙනවා අවිආයුධ ගැන කතා කරනකොටත් බයයි. දැන් මේ කලාපය ආශ්‍රිතව තිබුණනේ බොහොම සුප්‍රසිද්ධ ඉස්සෝ කර්මාන්තය පහුගේ කාල සීමාවේ මේ කර්මාන්තය විනාශ වුණේ යුද්ධයත් එක්ක ඉන්න දෙක අපි නැවතත් කියන්න තරම් නොදන්න කාරණාවක් නෙමෙයි මෙතුමනේ. හැබැයි අද වන විට මොකද්ද මේ ඉස්සෝ කර්මාන්තය ආශ්‍රිතව තත්ත්වය? මඩකලපුව මන්නාරම් ප්‍රදේශයේ කිසිම මේ වෙනකොට අර වයිට් ස්පොට් කියන රෝගේ ඒ ප්‍රතිවල නැහැ. දැන් අපි මඩකලපුව ආරම්භ කළා අක්කර 125. අක්කරේ 125ක් අර සුනා පච්චස් තුනාමී ආධාරය යටතේ ඉෆාර් සංවිධානයේ ආධාරය යටතේ මේකේ තනිකර වියදම් කරලා අපේ මූලික එක අපේ අමාත්‍යංශය මගින් කරලා මේක දුන්න ආයෝජකයෙකුට ඒ ආයෝජකයා තමයි පැටව දාන්නේ කෑම දාන්නේ අනිකුත් අවශ්‍ය සියලු පහසුකම් සැලසෙනවා. එතකොට ඒ සමුපකාර සමිතියක් විදියට හදලා ඒ සමිතිය තමයි සම්පූර්ණම මේක පරිපාලනය කරන්නේ. එතකොට ලැබෙන ලාභයෙන් භාගයක් අර සමිතියට භාගයක් ආයෝජකයට. ඉතින් මෙන්න මේ වගේ දැන් අද මම පාන්දර රකිත පාන්දර 4ට මම දැන් ගුවන්තොටුපළට ගිහිල්ලා මම චීනය කරපු සංචාරකදී සම්බන්ධ වෙච්ච චීනයේ ඉන්න විශාලතම 12 දෙනෙක් අදාව ලංකාවට අපිත් එක්ක හවුල් වෙලා වැඩපිළිවෙල අපිට ටින් මාළු ඒවා ඉස්සන් පුකුණු ඒවා දැන් ඒ අය මේ සතිය තුළ අපිත් එක්ක හැමතැනම වංකව මම මන්නාරම ඉන්න කියලා අද 6ට මම ඒගොල්ලෝ එක්ක සාකච්ඡාවක් කළා. මම හෙට උදේ පිටත් වෙනවා.
ඒ වගේම තායිලන්තේ දැන් තායිලන්තයත් එක්ක අපි දෙවෙනි ගිවිසුම යට ගිහිල්ලා තියෙන ගිවිසුම අපේ අමුතුමා මදහත් වෙලා අපි එදා ගෝල්පෙස් හෝටලේදී අපි අත්සන් කළා. ඒතකොට වියට්නාමෙන් මම වියට්නාමේ මට අවස්ථාව ලැබුණා සීෆුඩ් ප්‍රදර්ශනේ විවෘත කිරීමේ ප්‍රධාන අමුත්තා වුණේ සරත් ගුණරත්න අනිකුත් ඒ ප්‍රධාන ඇමතිවරුන් එක්ක. ඉතින් වියට්නාමෙන් අපි කණ්ඩායමක් ගෙනාවා පොක්‍රිස්සෝ එතකොට මුහුදු පැල ඇටි මේ මුහුදු කූඩැල්ලු. ඉතින් මේ ලංකාවේ මේවා කරන්න විශාල හැකියාවක් තියෙනවා. විශාල බිම් ප්‍රමාණවල තියෙනවා. ඉතින් මේ වලට අපි දැන් තායිලන්තේ අපිට පොරොන්දු වුණා, වියට්නාමේ පොරොන්දු වුණා, ඉන්දුනීසියාව පොරොන්දු වුණා. දැන් චීනේ විශාල ආයෝජක පිරිස ඇවිල්ලා ඕනතරම් වැඩපිළිවෙළවල් කරන්න දැන් චීන යාත්‍රා එනවා කියලා කෑ ගහනවා. ඉතින් නමුත් ඒ කිසිම යාත්‍රාවක් අපේ මුහුදේ නෙමෙයි මේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපි දැන් මව්යාන හඳුන්වලා දෙන්න වැඩපිළිවෙළක් කරනවා. ඉතින් මේ වගේ මහා විශාල විදසට මට කියන්න ගියොත් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ වෙනකොට මම දීව මට මම මගේ භාග්‍යයක් කියලා හිතනවා අතිගරු ජනාධිපතිතුමාට මේ දීවර නියෝජ්‍ය අමාත්‍යකම භාර දීම. මගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ වසර අවසාන වෙද්දී මන්නාරම් ප්‍රදේශයේ, මඩකලපුව ප්‍රදේශයේ සහ අපේ අනෙකුත් ප්‍රදේශවල මහා විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා දීවර ක්ෂේත්‍රය තුළ ලංකාවේ ගොවි කෘෂිකර්මයට වඩා ආර්ථිකය නංගන වැඩපිළිවෙළක් කරන්න පුළුවන් කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. නියෝජ්‍ය අමාත්‍යතුමනි, හැමදාම දීවර සහෝදරත්වයට තිබිච්ච ප්‍රශ්නයක් තමයි තමන්ගේ දින උපකරණ අලුත් කරගන්න, තමන්ගේ දින යාත්‍රා අලුත් කරගන්න අවශ්‍ය වෙච්ච වෙලාවන්හිදී මූල්‍ය පහසුකම් වල ප්‍රශ්නේ. බැංකුවකට ගිහලා ණයක් ගන්න ගියාම ඉල්ලන ලිපි ලේඛන සහ පුරවන්න ඕන ෆෝම කොළ නිසා ණයක් ගැනීම සිහින අතහැරලා වැඩි පොලියට, ගිනි පොලියට කටයුතු කරන සිදුවන අවස්ථා අපි ඕන තරම් දන්නවා. මේක මේ මන්නාරමට වේවා, ඔබතුමන්ගේ මීගමුව ප්‍රදේශයේ, ලංකාවේ හැමතැනම තිබිච්ච පුදුම ප්‍රශ්නයක්. ඔබතුමාලගේ මොකද්ද මේ හා සම්බන්ධ මෙදිහත් වීම? රගිත, ඔයා හොඳ ප්‍රශ්නයක් නැගුවේ. ඇත්තටම අද වෙනකොට අපි බොහොම අභිමානවත් ලෙස අපි මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරලා, කබ්‍රල් මහත්මයාත් එක්ක සාකච්ඡා කරලා, බැංකුවල සේරමංගම නිලධාරීන් ප්‍රධානීන් වගේනලා මහ බැංකුව ශ්‍රවණාගාරයේදී ඉස්සෝ පුකුණු කරලා වැටිලා ආර්ථිකයේ විනාශ කරගත්ත ඒ සියලු දෙනාගෙම පොලි ඔක්කොම කපා හැරලා එයට අපි අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. මොකද ඉස්සං කර්මාන්තය සහ මත්ස්‍යපකුණු කර්මාන්තය තුළ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා රටේ විශාල වෙනසක් කරන්න පුළුවන්. ඊට අමතරව දීවර දිරිය දෙක අපි පහුගිය 19 වෙනිදා ලංකා බැංකුවේ මංගරු සභාපතිතුමාට, සාමාන්‍ය අධිකරතුමාට, ප්‍රධාන මහා කළමනාකාරතුමාට මේ සියලු දෙනාට මම විශේෂ ස්තුතියක් මම ඒ අවස්ථාවෙම පිරිනැමුවා. මොකද මේ වගේ දෙයක් දීවරයාව අභිමානයෙන් ගොඩනැගෙන හඳුන්වා දීම ගැන. මෙතනදී මේ සියලුම පහුගිය කාලේ තිබිච්ච ණයක්‍රම වෙනස් කරලා දීවර කියන වචනේට, ඒක බෝට්ටුව වේවා, එහෙම නැත්නම් තෙප්පම වේවා, මාදල වේවා, එහෙම නැත්නම් ඉස්සන් පොකුණක් වේවා, එහෙම නැත්නම් අයිස් කර්මාන්තශාලාවක් වේවා, ක්‍රම දෙකකට ලක්ෂ 20කට අඩු ණයක් ගන්න කෙනෙකුට තමුන්ගේ දීවර සමිතිය තුළ, ඉඳන් අපේ දීවර මහා සම්මේලනය තුළ අපේ අමුතුමා හදලා තියෙනවා මුළු ලංකාවට මහා ජාලයක්. ඒ ජාලය තුළ ඒ සමිතිය දෙදෙනෙකුට පුළුවන් තම තමුන් අස්සම් කළා 120ට අඩු ණයක් ගන්න. ඒකේ පොලිය දන්නවද රකිත කීයද කියලා? ඒකේ පොලිය වැටෙන්නේ 108යි. ඒ කියන්නේ 112යි. ඒකෙන් 104ක් අපි අමාත්‍යංශය දරනවා. එතකොට 108යි පොලියක් එන්නේ. ඉතින් ඉතිහාසයේවත් කිසිම බැංකුවකින් නොදීපු එකක් ලංකා බැංකුව මේ ක්‍රමයට කැමති වෙලා අර තියෙන චක්‍රලේඛන වෙනස් කරලා, අර මම බැංකුවේදීත් මම එදා කිව්වා, මම හැමදාම කියන දෙයක් අර අතිගරු ජනාධිපතිතුමා කිව්වේ පළවෙනිදා ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා, මගේ මෙතනට එන කවුරු හෝ පුද්ගලෙක් ඒවා එළියට යනකොට ඇසේ කඳුලක් නැතුව මෝග සිනාවක් ඇතුව යන්න ඕන කියලා මම ඒක තමයි මම හැමතැනම කියන්නේ අපේ නිලධාරීන්ට. ඉතින් ඒක අපි හරියට කරුවොත්, මම බැංකුවල සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා හිටියා බැංකුව තුළ විශ්වාසය අඩු වෙලා තියෙනවා, මිනිස්සු බැංකුවට ගියාම රකිත කියපු විදියට බැංකුවට ගියාම හැරිලා එන්න එනවා කියලා. මම ඒකට අලුත් වැඩපිළිවෙලක් යෝජනා කළා. උදාහරණයක් විදියට මීගමුවේ කියන්නකෝ. දැන් මීගමුවේ දැන් ණය ඉල්ලුම් පත්‍ර තියෙනවා එක 500ක්. අපි මේ 500 දෙනාව ගේනවා. ගෙනල්ලා මම අපේ තිසර මහත්මයා තමයි මේක බාරව ඉන්නේ ලංකා බැංකුවේ. එතුමා දැන් මම ඊයෙත් මෙතුමාට කතා කරලා එන්න කියලා මන්නාරමට යන්න. ඒ අයව අපි දැනුවත් කරලා ඒ අයගේ අඩුපාඩු සේරම ජංගම සේවයක් විදියට කරනවා. එතකොට දෙසරයක් තුන්සරයක් බැංකුවට යන්න ඕනේ නැහැ. මේ කෙලින්ම අපි අනුමත කරපු බැංකු නිලධාරින් එක්ක ගිහිල්ලා ඒ අයගේ අනුමත කරපු ලැයිස්තුව අපි අමාත්‍යංශය මගින් බාර දෙන්නේ. ඉතින් මට කොච්චර සහනයක්ද කියලා. ඊට අමතරව 120ට ඉඳලා 120 දක්වා ඒකට අපි 10%යි පොලිය වැටෙන්නේ. එතකොට ඕනෑම කෙනෙකුට මේ දීවර මම අපි ගව තියනවා. දැන් ඕනෑම දැන් මම ආරාධනා කරන මේ අවස්ථාවේ අපේ තරුණයින්ට ආයෝජනය කරන්න කැමති අයට අපි කියලා දෙන්න මෙන්න මේ වගේ අපි නව තාක්ෂණය තුළ වෙන රටවල් වලට ගිහිල්ලා ලබාගත්ත ඒ වැඩ
පිළිවෙලා තුල ලංකාව තුල මුහුද කලපුව වැව ගංගා විතරක් නෙමෙයි මුහුදු බිම් අපේ තියෙන මුහුද සහ ආශ්‍රිතව ඕනම තැනක එක එක වර්ගයේ මාළු වර්ග අපි හොයාගෙන දෙනවා කොස්ස කොතනද සුසුසු මොදා කොතනද සුසුසු වේක කොතනද සුසුසු සුරතල් මසුන් කොතනද සුසුසු ඉතින් මේවා කරන්න අවශ්‍ය කරන මේ ශක්තිය අනිත් එක උතුරු නැගෙනහිරට මේ මේ දෙන දිරිය ශක්තිමත් කරන්න අපි මේ දෙන ණය මුදලට 125 කරගද්ද අපි අමාත්‍යංශය දරනවා සහනාධාරයක් හැටියට ඉතින් බලන්න කොච්චර ශක්තියක්ද කියලා ඉතින් මෙන්න මේ පණිවිඩය මම මේ පණිවිඩය අර අර සම්මන්ත්‍රණ මම අර අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්මන්ත්‍රණ පවත්වන විදිහටම දරුවන්ට අර වෘත්තීය පුහුණු වැඩ පිළිවෙලවල් ඉදිරියේදී තමුන් ගත යුතු කේවල් මම ඊගොමේ කියලා දෙන විදිහටම මම හැම තැනකම දැන් මේ වෙනකොට මම මුන්දලමේ කළා මීගමුවේ කළා කටාන කළා දැන් මම මන්නාරමෙත් කරලා මේ අපිට දෙන්න පුළුවන් දේවල් තියා මේ අලුත් දීවර දිරිය මම බැංකුවත් එක්ක සාකච්ඡා කළා බැංකු නිලධාරීන් සතුටු වුණා ගිහිල්ලා කතා කරලා මිනිස්සුන්ට අවබෝධාත්මකව කරලා අර ඇසට කඳුලක් කියන්නේ නැති පිළිවෙලට මේක ලබලා දීලා ශක්තිමත් කරන්න. ඉතින් මම හිතනවා මේක ලොකු ජයග්‍රහණයක්. මම ලංකා බැංකුවට දැවතත් ස්තුතිවන්ත වෙනවා අපිට මේ අමාත්‍යංශය හරහා අපේ ගරු ඇමතුමාගේ විශේෂ ඉල්ලීමපරදී මිලියන 2400ක් දෙන්නම්කෝ ඇමතුමා ගෝනේ අපිට 5000ක් දෙන්න කියලා 5000ක් දෙන්නත් එකඟ වුණා. අමාත්‍යතුමනි උතුරු නිසා නැගෙනහිර දෙපළාතේ විශේෂයෙන් ත්‍රස්තවාදයෙන් නිසාම කාලයක් තිස්සේ මේ යාන්ත්‍රණයේ ගැටලුවක් තිබුණා. අනිත් පැත්තෙන් භාෂාව හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. දකුණුත් එක්ක ගනුදෙනු කරන්න ගියා මේ වගේ ගැටලු තියෙනවානේ. මම කැමති වැඩිදුරටත් ඔබතුමන්ගේ පැහැදිලි කරගන්න. උතුරු සහ නැගෙනහිර දෙපළාත දීවර ජනතාවට දීවර දිරියෙන් දෙක ණය ක්‍රමයේ යටතේ කොහොමද වැඩිදුරටත් සහන සැලසෙන්නේ මොනවද ඔබතුමන්ලා ඔවුන්ට විශේෂයෙන් සලසා දී තිබෙන සහන සහ වැඩපිළිවෙල කියන කාරණාව? නැ මම හිත කලින් යෝජනා කළේ මම දැන් ඊයේ ලංකා බැංකුවත් එක්ක සාකච්ඡා කළා තිසර මහත්මයා තුළින් නිලධාරින් එක්ක අපි නිලධාරී හැටියට අපි අමාත්‍යංශය අපි ගමට යමු දැන් දිවිනැගුම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල තුළ අද කරන දැන් එතනදී අද මේ වෙනකොට අපි සෑම උපාධිධාරියෙකුටම මේ වෙනකොට රැකියාවක් දීලා ඉවරනේ මේ මේ සටන් පාඩ කියන කෑ ගහන පිස්සු පිහට්ට වගේ කෑ ගහන දෙයට උත්තරේ දීලා ඉවරයිනේ අනිත් එක ඒ අයව දැන් ස්ථිර කරලත් ඉවරයිනේ එතකොට ඒ දරුව හැම දරුවෙක්ම උපාධිධාරි බුද්ධිය තියෙන දරුවෙක් සමෘද්ධි නිලධාරියා ග්‍රාම සේවා නිලධාරියා ගොවිනියාමක දීවර පරීක්ෂක මේ සියලු දෙනා මේක රාශි කරලා එතර ශක්තිය දෙන්න උපාධිධාරි දරුවෙකු මේ වෙනකොට පත් කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැම ගමකම මේ 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 දරුවන්ට මම කිව්වා වෙනම අපි වැඩමුළු පවත්වමු කියලා මේ අපේ දීවර දිරිය මේ වගේ වගේ මම කියන්නේ දැන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දැන් මම හිතනවා දැන් මෙන්න මෙතිවරණයෙන් පස්සේ අඩුපාඩු ඒ සපුරාලයි නමුත් උපාධිධාරි දරුවන්ව මේ වෙනකොට පත් කරලා තියෙනවා ඒ අයට මේ දැනුම් සම්භාරය දෙනකොට ඒ අය තමයි දේශපාලන පණිවිඩකරුවා බවට පත් වෙන්න ඕනේ. ඒ අය දේශපාලන පණිවිඩකරුවා බවට පත් වෙනකොට අපේ දීවර මේ සියලුම ක්ෂේත්‍රවල ප්‍රාදේශීයකම් කාර්යාලයේ ඒක රාශි වෙන අපේ නිලධාරි ගමට පණිවිඩය ගෙනියන බවට පත් කරන්න අපි උනන්දු වෙන්න ඕනේ. එතකොට දැන් අමාත්‍යංශයේ බාරේ ඉන්න අමතිවරයා හැටියට නියෝජ්‍ය අමතිවරයා හැටියට අපි අපේ අමාත්‍යංශ නිලධාරින් එක්ක ගිහිල්ලා මේ වගේ ආර්ථික ශක්තිය දෙන පණිවිඩ දිවිනැගුම පණිවිඩ මේව ගමට ගිහිලා දැනුම් දෙන්න ඕනේ. මම දැන් අපේ අමාත්‍යංශයේ හරහා මම යෝජනා කළා. දැන් අපේ දඹුල්ලේ තියෙනවා පුහුණු වීමේ වැඩ පිළිවෙලවල්. එතකොට මේ නොයෙකුත් ස්ථානවල අපේ හදලා තියෙන මාළු පැටව බිහිකරන ස්ථානවලට අරගෙන ගිහිල්ලා මේ මේ උපාධිධාරී දරුවන් විශේෂයෙන්ම එක එක ප්‍රාදේශීය කොට්ටාසවල 100 150 අරන් ගිහිල්ලා මේ අය පුහුණු කරන්න. පුහුණු කරලා අපි මේ කරන වැඩ පිළිවෙලවල් ගමට ගෙනියන්න. මෙහෙම කළොත් අපිට ලොකු දඹුල්ලේ මේ මහ ලොකු වෙනසක් අපි මේ වෙනකොට කරලා තියෙන මත්ස්‍ය පැටව බිහි කරලා එක එක වර්ග කරලා ඒ අපි සම්පූර්ණ මේ පැටව දෙනවා විතර නෙමෙයි අපි තාක්ෂණය කියලා දෙනවා ඊට අමතරව මම දැන් වියට්නාමයට ගිහිල්ලා මම මේ වෙනකොට අපේ මීගමුවේ අපේ රෙක් සුනිල් කියලා අපි කියන්නේ අපේ ශ්‍රී ලාංකික අපිත් එක්ක හිටපු අපේ මිත්‍රෙක් අද වෙනකොට මම හිතනවා ලංකාවේ මවිත වෙන පිළිවෙලට ඕනෑම මැෂින් එකක් එයා හදන්න පුළුවන් තාක්ෂණ අද බිහි කරලා තියෙනවා එයාගේ සියලුම යන්ත්‍රෝපකරණ කියලා. මම ඒ චීනේ අර ප්‍රදර්ශනයේට ඒ සහෝදරයවත් එක්කගෙන ගියා. දැන් අපි හදනවා මෙහේ ලංකාවෙම මෙහි ඉඳලා මත්ස්‍යයින්ට ඉස්සන්ට ඒ තාක්ෂණය මේ වෙනකොට අපි තායිලන්තයෙන් මේ වියට්නාමෙන් අපිට ලබා දෙන්න තීරණය කළා තියෙනවා. අපේ දඹුල්ලේ ඉන්න අර මොහොට්ටි කියන ඒ සහෝදරයා මේ වෙනකොට ඒ කෑමක් හදලා තියෙනවා. ඒ මොකද අද කෑමට යන වියදම අඩු කරන්න ඉස්සන්ට වේවා මාළුන්ට වේවා අපි මෙහි ඉඳලා ඒ මැෂින් එක හදලා මත්ස්‍යෙන්ට දෙන කෑම ඉස්සන්ට දෙන කෑම මෙහි හදන්න. දැන් බලන්න අපේ ඉස්සෝ නල අර කර්මාන්තාලවල ඔක්කොම විසි කරනවා. පෑලියගොඩ මම ගිහිල්ලා බැලුවා අර මාළු කෑලි ඔක්කොම මේවල තමයි නියම අර කෑම හදන්න ගන්න සම්පූර්ණ පදත්තිය හැදිලා තියෙන මේකේ. එතකොට අපේ බඩ ඉරුඟු මහ වගාවක් තියෙනවා. ඉතින් මේවා උපයෝගී කරගෙන අපිට ඉතාම ලේසි මේක හදන්න. මම දැන් සුමාන දෙකට ඉස්සෙල්ලා මම ගිහිල්ලා සීදුවේ
අපේ කාන්තා සමිතියක් හදලා තියෙනවා එතන කාන්තාව 60 දෙනෙක්ද ගොඩ ඉන්නවා. රකිත දන්නවද එක කන්නකින් මේගොල්ලෝ ලක්ෂ 6ක ලාභයක් කරන් තිබුණා. මට ආසාවට මම ගියා එදා පැටව දාන්න කියලා මම්මයි පැටව දාලා දුන්නේ. මට පුදුම මේකක් තිබුණා. නමුත් මම ඒ එතන ගෙදර ඒකේ ප්‍රධාන සභාපතිතුමියගෙන් ඇහුවා. මම ගුවා නෑ සර්. අපි කැම සල්ලි වලට ගන්නෑ. අපි සේරම දාන්නේ මේ අර බේකරි වලින් ගෙන පාන් ටිකක් ඒ වගේ යම් යම් කැම වර්ග මෙයා කරලා ඒ මත්ස්‍යෝ මගේ නිලධාරි මේ ජල ජීවි නිලධාරින් මට කිව්වා සර් දැන් අනිත් අපි අර කැම දාලා හදන නව තාක්ෂණ මේකට වඩා මේ කැම වලින් හදමු මාළු මේ ඉතාලම අපි හිතුවටත් වඩා වේගෙන් හැදිලා තියෙනවා කියලා. ඉතින් මේ වගේ ක්‍රම තුල දැන් මේ බලන්න ඔය මොදා බිහි කරන ස්ථානයක් හලාවත. එතකොට මේ වෙනකොට දැන් මොදාව මෙහි පැටව බිහි කරන කෙනෙක් ඔය ජෝන් කියලා ඔය මොදා පැටව. ඉතින් මේ මොදා අද ඉතාලම විදේශ ඉල්ලුමක් තියෙන සතේ. ඉතින් මම ගිහිල්ලා බැලුවා දැන් තිරුකුණාල ප්‍රදේශේ මම අපේ නාවික හමුදාවත් එක්ක කතා කළා. ඒ කලපු ආශ්‍රිතව අර පොකුණු දාලා ඊට අමතරව කූඩු දාලා මහා විශාල ප්‍රමාණයට අපිට මේව හදන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය අර ඔබ කිව්වා වගේ මේ පණිවිඩයේ යාමයි අවශ්‍ය. මම විශාල උත්සාහයක යෙදෙනවා. සම්මන්ත්‍රණ තියලා වැඩමුළු තියලා මේ තැන්වලට ගිහිල්ලා මේක දිරිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරියේදී කරන්න. අපි තවත් කාරණා ගණනාවක් සාකච්ඡා කරන්න සෝදානම්. අපි ඊට පෙර කෙටි විරාමයක් ලබා ගන්නවා මේ අවස්ථාවේ. දිවුර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් සරත් කුමාර ගුණරත්න මහත්මයා අද හත්වෙනි පැයේ. පෙර සජීව හත්වෙනි පැය සමගින් දිවුර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමන් ගම්බා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මීගමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංගම දායකතුමන් ගරු සරත් කුමාර ගුණරත්න මහත්මයා හත්වෙනි පැයට සම්බන්ධව සිටින්නේ. මතවන දැන් මේ විරාමයට කලිනුත් අපි මේ දැකපු රූපරාම සහ ඔබතුමන්ගේ පැහැදිලි කිරීමත් එක්ක මට මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමන් නගන්න තිබෙනවා. අපේ දිවුර රැකියාවක් විදිහට දිවුර වෘත්තියක් විදිහට පහුගිය කාල සීමාව හඳුනාගත්තේ මේ රටේ යම් නිශ්චිත කලාපෝල ජීවත් වන යම් නිශ්චිත සහෝදරත්වයකට වෙනු රස්සාවක් රැකියාවක් ජීවනෝපායක් විදිහට. හැබැයි ඔබතුමන්ලා මේ ගෙන යන වැඩපිළිවෙළ මහා කර්මාන්තයක ස්වභාවය අපි හඳුනා ගන්නවා. මේක මේ නිකම්ම නිකං රස්සාවක් නෙමෙයි මහා කර්මාන්තයක් කියන පණිවිඩයේ මේ තුළ අපිට ඍජුව සහ වක්‍රව දකින්න ලැබෙනවා. දිවුර රැකියාව දිවුර කර්මාන්තයක් බවට පත් කිරීමේ වැදගත්කම සහ ඒ ඔස්සේ ඔබතුමන්ලා මේ තියෙන අභියෝගයට මුහුණ දෙන ආකාරය කොයි විදිහද? ඉල්ලමනකිත ඉස්සර ඔබ කියපු දේ තමයි මම හිතන්නේ. දීවරය කියපුවා මේ කලපෝට ගිහිල්ලා මූදට ගිහිල්ලා මාළු ටිකක් අල්ලගෙන රළ පතල මැද්දේ කියලා සින්දුත් හදලා තියෙනවානේ. ඉතින් නමුත් මේක අද වෙනකොට මම කිව්වේ ඒකයි චීනය, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව මේ රටවල් වල දීවර කර්මාන්තයේ අභිමානවත් කර්මාන්තයක් හැටියට කරනවා විතරක් නෙමෙයි ඊටාම ආයෝජනය කරන විශාල පිරිස් එක්කහුව වෙලා අද ඒ රටවල් වල ආර්ථිකයේ වෙනසක් කරලා තියෙනවද? වියට්නාමයේ ලොකු වෙනසක් කරලා තියෙනවා, තායිලන්තයේ ලොකු වෙනසක් කරලා තියෙනවා. නමුත් ඒ වෙනස කරලා තියෙන්නේ මම අර කිව්වාගේ මේ මුහුද කලපුව මේ වැව් ආශ්‍රිතව නෙමෙයි, තනිකර ගොඩබිම් ආශ්‍රිත වර්ම කියපු ආකාරයේ වැඩපිළිවෙල තුළ. මට ලැජ්ජාවකට පත් වුණාද වියට්නාමයට ගිය වෙලාවේ ඒ සීෆුඩ් ඇසෝසියේෂන් එකේ චෙයාර්මන් ඇතුළු මෙයා කියලා මේගොල්ලෝ කතා කරලා කිව්වා දැන් ඔබතුමාලගේ කර්මාන්ත ශාලා කොච්චර තියෙනවද දීවර කටයුතු ප්‍රති. මං කිව්වා අපේ දැනට 9ක් විතර වාගේ තමයි තියෙන්නේ කියලා. වියට්නාමේ දීවර ක්ෂේත්‍රයට සම්බන්ධ කර්මාන්තශාලා 500ක් තියෙනවා. ඒ සමහර කර්මාන්තශාලාවල් පිටිපස්සේ මම ගිහිල්ලා බැලුවා, පිටිපස්සේ වැව්වාගේ අර ගේගොල්ලන්ගේ කුඩා පුකුණු වලින් ගෙනලා ඒකට දාලා මේ මාළු ටික කර්මාන්තශාලාවට එන්නේ ගලාගෙන පණ පිටින්. මේක අර බෞද්ධ ආගම අනුව සමහරට ඒක මේකක් ඇති. නමුත් අර එතන ඒ කියන්නේ මේගොල්ලෝ මිනිස්සුන්ට ලබා දෙන්නේ අඩුතරමේ කිසිම විස බීජයක් ඇතුල් වෙච්චොන්චමයි. ඒකයි මේකෙන් මම දකින්නේ. කියන්නේ ප්‍රෙෂ් කියන්නේ ප්‍රණීත. මං හැමදාම කියන්නේ මීගමුවේ මාළු කැල්ලක් ඇවොත් මම කවදාවත් දැන් මට පිට ගිහිල්ලා මාළු කන්න බෑනේ. මොකද පිට ගිහිල්ලා මාළු කනකොට අල්ලපු ගමන් මට කියන්න පුළුවන් මේ මාළු කැල්ල රහ නැහැ, මේක මාළු පොඩ්ඩක් අයිස් වැදිලා වෙලා ගිහිල්ලා කියලා. දැන් අර අලුත් මාළු කැල්ලක් කෙනෙකුට කවනවා කියන්නේ මම හිතන්නේ දැන් ලංකාවේ අපි මේ ක්‍රමවේද කියලා මිනිස්සුන්ට දැන් මාළු වලට ප්‍රෝටීන් ශක්තිය, එතකොට අපිට දෙන අපේ ජීවත් වීමේ ශක්තිය වැඩි කරගන්නවා වගේම මේකේ තියෙන රසය ඉකරුවත් මම හිතන්නේ කුකුල් නිෂ්පාදකයෝ මහත් එක තරහයි කියලා. නමුත් කවුරුත් වෙන මසක් කන්නේ නැති අතරපත් වෙනවා මේ නියම මාළු කැලක් කව මිනිසුන්. ඒක තමයි මගේ එකම පරමාර්ථය. මම දීවර සංස්ථාව හරහා මේ හරහා දැන් තින් මාළු කර්මාන්තශාලා දැන් මේ වෙනකොට දැන් ওই චීනයේ ආපු කණ්ඩායම මේගොල්ලෝ සමු. නමුත් අපිට අද තින් මාළු කර්මාන්තශාලා වලටවත් සපයා ගන්න පුළුවන් මාළු ප්‍රමාණයක් අපි නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒකයි මගේ වියට්නාමයේ ඒගොල්ලෝ තින් මාළු කර්මාන්තශාලා වලට පැකටින් වලට
තමුන්ගේ රට තුල මේ මාළු සම්පූර්ණ නිෂ්පාදනය කරන්න. අපි මේ දකින්නේ නිර්මාණ කර්මාන්තශාලාව. ඔතන මද කිරියන් කළේ දැන් බලන්න ඔතන ඒ ප්‍රදේශයේ කාන්තාව විශාල පිරිසක් හලාවත පුත්තලම් මාර්ගයේ මේ කිරියන් කළේ ප්‍රදේශයේ මේක ඊශ්‍රායෙල් කණ්ඩායමක් එක මේගොල්ලෝ මේ විතරක් නෑ මේගොල්ලෝ මේ වෙනකොට මහ විශාල වේදිය පොකුණු හදලා එක එක වර්ගයේ මත්ස බිහි කරලා මහ විශාල මේ වැඩපිළිවෙලක් කරගෙන යනවා. මේකේ මගේ මිත්‍රය අපේ කමල්ලද්දර ආරච්චි අපේ රංගන ශිල්පී සහෝදරයා මාතක චීනෙත් ගියා මේ එයා මේකේ අවුල්කාරයෙක් හැටියට කටයුතු කරනවා. ඉතින් ලොකු උනන්දුවක් තියෙනවා එතුමාගෙත් මේ මේ වගේ වැඩපිළිවෙලා දිනු කරන්න. ඉතින් මේ හැමතැනකට මම ගිහිල්ලා බැලුවා මෙතන මේ 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 ටින් මාළු හදන්නේ අපි ඉස්සර විසි කරපු යක්ෂාලයගෙන කටුගොයි කියලා අපි කියන ඒ මාළු ඒව ඉස්සර ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම අහකට දානවා. දැන් මේ ඒ වගේ අහක දාන මාළුන්ගෙන් තමයි අද මේ කරන්නේ. දැන් අපේ ගාල්ල කර්මාන්තශාලාවටත් අපි ධීවර සංස්ථාව හරහා දැන් මේ ටිකේ මන්නාරම් ප්‍රදේශ විජාට විශාල විදිහට කටුගොයි අහුවෙනවා. ඉතින් ඒ තුලින් තමයි මේ ටින් මාළු අපි බිහි කරන්නේ. ඉතින් එහෙම නැත්නම් අපිට වෙනත් ඔය ලින්න වගේ මාළු පිටරටින් ගේන්න අවශ්‍ය වෙලා තියෙනවා. මොකද අපේ නිෂ්පාදනය මදි. නමුත් ඒකයි මං කියන්නේ අපිට අරාශ්‍රිත ඔබ කියපු ආකාරයට අපිට මාළු නිෂ්පාදනය මෙහෙ කරන්න පුළුවන් නම් මේ සියලුම කර්මාන්තශාලා ගොඩනගන්න අවශ්‍ය නිෂ්පාදනය කියලා අපි කියව නිෂ්පාදන නැතුව කර්මාන්තශාලා හදලා වැඩක් නැහැනේ. ඉතින් දැන් අද මං කියුවේ වෙන චීන කණ්ඩායම වුණත් මට දැන් ආය ආරාධනාවක් තියෙනවා චීනයේ තවත් සීපුඩ් මේකක් විවෘත කරන්න කියලා. අපි ඒකට මෙහෙන් මම අපේ ව්‍යාපාරික ප්‍රජාවක් ඒ කුටි අපිට නොමිලේ හම්බුණා ඒ ප්‍රාන්තයෙන් මං ඒවල් සූදානම් කළා. ඉතින් මෙතනදී අපි කරන නිෂ්පාදනයේ අපි වැඩි කරපු තරමට කර්මාන්තශාලා බිහි වෙනවා, රැකියා බිහි වෙනවා. අනිත් එක අනිත් අපේ තරුණයින්ට අර විදිහේ දීවරය කියන්නේ අභිමානවත් කෙනෙක් කියන වචනේ මෙවා වෙන්න වැදගත් රැකියාවක් කියන දීවර රැකියාව කියලා පෙන්වන්න ඒ වැඩපිළිවෙල අපි මේ වෙනකොට දියත් කරගෙන යනවා. ඒකයි මං කියවර දැන් වියට්නාම් වගේ රටවල් ආදර්ශයට ගත්තාම, තායිලන්තේ වගේ රටවල් ආදර්ශයට ගත්තාම අද මත්ස්‍ය සම්පත් විශාල ගණනක් තියෙනවා. අපිට පුළුවන් විදිහට අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් මේවා දැන් ඒ කාලේ අපි කිය විහිළු කරුවානේ පිටරට නැව් ඇවිල්ලා සාඩ් මේවා හදනවා කියලා. දැන් අපිට අපේයි කියන වැඩපිළිවෙල මේවට මේ සමහර මං දාමත් බලාගෙන ඔය අර බූට් ගහන අර වැංකු කඩපු අර JVP වට කමන්නේ නැහැ. අර විනාශ වෙන මේකද මේගොල්ලෝ තැනුත් බලන්න දැන් බඩ අර පිල්ලෙනෝනට ආවත් වැරදි නාවත් වැරදි. වැරි වෙලා නාවත් ගයි අපි බය ගෙන්නේ නැහැ කියලා. මේ මේ මිනිසුන්ට ඇත්තටමයි අර මම කියන වාගේ අපේ ප්‍රතේ මං කිව්වා වේ අර අපේ තෙල් මුද්දරි ගැන කතා කරන්න ගිහිල්ලා මේක මං කිව්වා අපේ ප්‍රතට ආවොත් අපේ ධීවර කාන්තාව එක්ක වෙලා බූවලු මේ වරකට ගහයි කියලා. මොකද අන්තිම කඩා කප්පල්කාරී වචනනේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙතනදී අපි ලොකු උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහය තමයි අර ඔබ කිව්ව විදිහට මුහුද කලපෝ වේ වාස්විතෝ විතරක් නෙමෙයි සම්පූර්ණම දීවර ක්ෂේත්‍රවල දීවරයා කියන වචනේ අභිමානවත් වැදගත් ව්‍යාපාරයක් බවට පත් කරන්න මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරගෙන ගරු ඇමතුමායකට අවශ්‍ය ඉහළම සහයෝගය ලබා දෙනවා. අපි නිලධාරී හැටි රත්තරන් බඳගෙන මේක කරන්න පුළුවන් කියනවා කරනවයි කියන දේත් මට මේ අවස්ථාවේ මම අභිමානෙන් කියනවා. ඇමතුමනේ ඔබතුමාට මම චෝදනාවක් කරන්න කැමතියි. මේ චෝදනාවක් මේක ඍජුවම චෝදනාවක්. අපි දකිනවා සමහර කාලවල කාලගුණ ප්‍රශ්න ඇති වෙච්ච අවස්ථාවන්හිදී මොන හරි ප්‍රශ්නයක් සිද්ධ වුණාම දිවර අච්චර දිවර ජනතාව විපතටපත් වුණා මෙච්චරක් ජීවිත හානුණා කියවම නිලධාරීන් මැදිහත් වෙනවා, වන්දි මුදල් ප්‍රදානය කරනවා, කණගාටුව ප්‍රකාශ කරනවා. හැබැයි ඔවුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අපි දැක්කේ නැහැ. මම ඔබතුමාට චෝදනාවක් කරනවා. ඔබතුමාලා තාමත් මේකට සූදානම් නැහැ කියලා. ඔබතුමාට පිළිතුරක් තියෙනවද? නැහැ. මේක චෝදනාවක් හැටියට මම බාර ගැනීමට සතුටුයි. නමුත් ඒක චෝදනාවක් වෙන්නත් බෑ රකිතේ. මොකද මෙතනදී අපේ දීවරයව අපි බලන්න ඕන පුළුවන් තරම් දීවරයව මේ නීති රීති දාලා තද කරලා කිරීමේ පුද්ගලයෙක් නෙමෙයි දීවරයා කියන්නේ. ඉතින් එතනදී මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ අවබෝධාත්මකව දැන් අපේ අමුතුමත් අපි අපේ අර සම්මේලනය තුළ මුළු ජාලයක් අද ලංකාවටේ තියෙනවා. අපි මාසකට සැරයක් වගේ විශ්වාස කරනත් මම ඒත් අපේ අමුතුමට ඇමෙලේම බොහොම ආඩම්බරයෙන් කියන්නේ අපි පාර්ලිමේන්තුවේ තියෙන උපදේශකාරක සභාවට අමතරව අපි අපේ අමාත්‍යංශයේ සියලුම ප්‍රධාන නිලධාරීන්ව ගෙනල්ලා අපි ආයතන ප්‍රධානින්ගේ උපදේශකාරක සභාවක් තියෙනවා මාසකට සැරයක්. ඊට අමතරව අර දීවර ජාලයත් එක්ක අපි යෝජනා ඒගොල්ලන්ට කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම මෙහෙට එවන්න. ඊට අමතරව ඒ ප්‍රදේශයේ හැම සභාපති ලේකම් භාණ්ඩාගාරික ප්‍රධානින්ව ගෙනල්ලා අපි අමාත්‍යංශයේ වෙනම සාකච්ඡාවක් කරනවා ඒ ප්‍රදේශය ගොඩනගෙන. ඒකයි මං කියන පණිවිඩය යන්න අපි ලොකු ජාලයක් හදලා තියෙනවා. ඉතින් මේනකොට ප්‍රේමසිරි සහෝදරයා තමයි ඒකේ බාරව කටයුතු කරන්නේ. අපේ සියලුම නිලධාරීන් එක්ක එතකොට අර තියෙන අර ජාලය තුළ අපිට පණිවිඩ විශාල විදියට ලැබෙන්න. එතකොට දැන් පෞගිය කාලේ මෙයා වෙච්චලා. ඉතින් මම මේ හැමතැනකටම ගියා. එතුමායි වෙල්ල හිටනෝ හිටපු නිසා එතුමා වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරලා අධිකරු ජනාධිපතිතුමාට ගිහින් රුපියල් ලක්ෂයක් ගමන. නමුත් මේ රුපියල් ලක්ෂයකට කෙනෙකුගේ ජීවිතයක් මගන ඒ හින්දා තමයි අපි තීරණය කළේ මේ වසර තුළ අපි කිසිම යාත්‍රාවකට බලපත්‍රයක් දෙන්නේ නැහැ. රක්ෂණයක් නැත්තම් ජීවිතාරක්ෂක කබායක් නැත්තම් ජීවිතාරක්ෂක කබායක් කියද මේ රුපියල් 1000 ගන්න කබායක් ගන්න. ඉතින් සමහර දීවරු කියන ඒකත් අපිට නොමිලේ දෙන්නේ. දැන් බයිසිකල් එකක් ගත්තාම
හෙල්මට් එකක් අපි අරන් දෙනවද? දැන් ඒ වගේ තත්ත්වෙද අපේ දීවරෙන් පුරුදු වෙලා තියෙනවා දැන්. නමුත් අපි දැන් දීවරයට තීරුම් කරනවා ඔයාලව ආදායම් මාර්ග වැඩි කරගන්න, ඔයාලව හොඳ ආර්ථිකයේ ගොඩනගන පුද්ගලයෙක් බවට පත් කරන්න අපි ධීරිය දෙනකොට ඔයාලත් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න කියලා. ඉතින් මම දැන් අර අලුත් ක්‍රමය දැන් අර අහලා ඇති මදෂිප් කියලා අපේ පීලික් සමතුමාලා වේලාව පොඩි පොඩි සටන් පාට පහුගිය ටිකේ. ඉතින් මේ තුල දැන් අර ඒක දැන් මේනකොට අනුමත වෙලා තියෙනවා. දැන් ඊට අමතරව මේ මේ දීවර දිරිය ණය යටතේ දැන් අර තොඩුවාවේ සමිතියකට මම පළවෙනි මේක මෙයා කරා. දැන් ඔය විදේශ සමාගම් ගණනාවක් කැමති වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ඒ වගේ මව් යාත්‍රා ගැනල්ලා. අපේ උදාහරණයක් විදිහට දැන් ටෝලර් යාත්‍රා 15ක් 20ක් එකට ඒක රාසි කරලා අපි අර මව් යානාවක් එක්ක තමයි ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ. එතකොට දැන් මේගොල්ලෝ ගිහිල්ලා අනිත් එක දැන් අපේ ගර්වමත්තුමාගේ අලුත් වැඩපිළිවෙල තුළ වෙසල් මොනිටරින් සිස්ටම්, ඒ කියන්නේ මුළු තාක්ෂණයම දැන් අපිට කාලගුණයක් අහරි මේ ඉදිරියේදී අපි මේ බෝල පාස් කරන්න ඕනේ නැහැ. අපේ අමාත්‍යංශය හරහා අපි වැඩපිළිවෙලක් කරගෙන යනවා. කාලගුණය විතරක් නෙමෙයි, දීවරයට තමුන්ගේ මසුම් බිම් තමුන් මහන්සි වෙලා හොයාගන්න නැතුව අපි ඒ නව තාක්ෂණ වැඩපිළිවෙල තුළ කියලා යනවා. අන්න කෙලවල් අතන ඉන්නවා, පරවා මෙතන ඉන්නවා, හුරුල්ල මෙතන ඉන්නවා, ඒ වගේ කියලා දෙන්න පුළුවන් නව තාක්ෂණ ක්‍රමයක් මෙහෙට එනකොට මේ දීවරයක ශක්තිය තව ඒගොල්ලන්ට ගොඩනගන්න මසුන් ඇල්ලීමේ අස්වැන්න වැඩි කර ගැනීම ඉතාම ලෙහෙසියෙන් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වලා දෙනවා. ඊට අමතරව අර වංගු වගේ අර බහුදින යාත්‍රා 15ක් විතර මරුවැල් වේවා දැල් වේවා අපි අර ටෝලර් 15ක් විතර එකට එක රාශි කරලා කුඩා මව් යානාවක් ඒක බැංකු ආධාරයට අපි ලබා දෙන්න මේනකොට වැඩපිළිවෙල කරගෙන යනවා. ඊට අමතරව විදේශවලින් එන යම්කිසි ආයෝජකයෙක් ඉන්නවනම් අපි ඒ අයට කියනවා. එතකොට අර එක දැන් බාන දැන් තෙල් වියදම පිළිබඳවනේ දැන් අපි මේ රකිත අපි මිලියන 3000ක් අපිට අවුරුද්දකට මේ වෙනුවෙන් වැය කරන්න යනවා. මිලියන 300කට වැඩි මුදලක් අපි හැම මාසෙකම මේක වෙනුවෙන් වැය කරනවා. දැන් අපි ඒකටත් අලුත් වැඩපිළිවෙලක් හදාගෙන යනවා. පුළුවන් නම් මේකේ දීවරයට මේ ණය මේ නිකන් මේ අතපාන කෙනෙක් විදිහට නෙමෙයි අපි අර කෘෂිකර්මයේ වාගේ පුළුවන් නම් තීරු බදෝ රහිතව ලබා දෙල වැය කරන්න. අනිත් එක මේ මේ වියදම අඩු කරන්න. දැන් එතනදී බහුදින යාත්‍රාවක් දවස් 20ක් විතර ගිහිල්ලා නැවත ගොඩබිමට එන්නේ නැතුව තමුන්ගේ රැකියාව තුන්සරයක් විතර මුහුදේ ඉඳලා කරලා අර මව් යානාවට ඒ තමුන් අල්ලන මසුන් ටික එතකොට අනිත් එක මිලත් වැඩි වෙනවා. දැන් ටූනා වලට අපි කියමු රුපියල් 900 නම් 1000ක් ගෙවන්නේ. තවත් රුපියල් 100ක් වැඩිපුර ගෙවන්න පුළුවන්. මොකද අලුත්ම මාළු ටික නේ අර මව් යානාවට ගන්න. එතකොට එතන ව්‍යාපාරික දෙකොටසක් බිහි වෙනවා. අර අපේ බහුදින යාත්‍රිකයා දීවරේ අපි එයා තව සම්පත් ගණනාවක් නෙලාගෙන එතන ආර්ථිකය ගොඩ නගා ගන්නවත් අපේ තවත් මේ පිරිසකට අපිට රැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ අපි අලුත් ක්‍රමවේදවල හඳුනාගෙන යනවා. මත්ස්‍ය සම්පත් හඳුන්ලා දීලා ඒවා තීන තැන් කළා ගොඩබිම් ආශ්‍රිතව කරලා ලොකු වෙනසක් කරන්න. එතමනි මේ කතෝලික සහෝදරත්වය ගැන ප්‍රශ්න කීපයක් විමසන්නත් තියෙනවා. ඊට කලින් මම තවත් එක ප්‍රශ්නයක් දිව කර්මාන්තයෙන් අහන්න කැමතියි. අපි මීට කලින් දැක්කේ හැමතැනක වගේ ලංකාවේ මාළු ලෑල්ල. මේක මාළු ලෑල්ලනේ අපි හැමදාම මාළු ගන්න ගියේ මේ ලෙල්ලමට යන්න නැත්තම්. හැබැයි අපි දීවර සංස්ථාවේ අලවිසල් වල බොහොම පිරිසිදුව අපූර්වට හදලා අර අපි කිව්වොත් එහෙම ටයිල් කරපුව බොහොම ලස්සනට හදපු අලවිසල් පැමිණීමත් සමඟ අපි දකිනවා පෞද්ගල ව්‍යාපාරිකයෝ දැන් අර මාළු ලෑල්ල වඩා මේ ෆිෂ් ස්ටෝල් නැත්තම් ඒ මට්ටමට දීවර කර්මාන්තය සහ මේ අලවි ජාලය ඇවිල්ලා තියෙනවා. තවදුරටත් දීවර සංස්ථාව සහ පෞද්ගලිකංශ සම්බන්ධ කරගෙන රටේ සමස්තය පුරාට මේ අලවි ජාලය ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධ බතු බලය මැදිහත් වීම කුමක්ද? මේක තමයි රකිත මං වේලපහත් කිව්වේ රසවත් මාළු කැලලක රස කියලා. දැන් අපේ දීවර සංස්ථාවෙන් අපිට අලුත් මාළු සැපීමේ වැඩපිළිවෙල අපි තව තවත් ක්‍රමවත් කරනකොට අර මාළු ලෑල්ලේ තියෙන මාළුවයි අර අපේ තියෙන සංස්ථාවේ මාළු වගේ වෙනස මිනිස්සුන්ගේ දිවට තේරෙනවා. දැන් අපේ ගෙදර අපේ නෝනා උයන කෑම හරි රසයි. උඹ දෙනෙක් කියන්නේ රහයි කියලා. ඉතින් ඒ කෑම රහයි කියන වචනේ එන්න නම් ඒකට ඒ තියෙන්න ඕන ක්‍රමවේදයක්. ඉතින් ඒ ක්‍රමවේදය සමහර අය තුල නැහැ. ඉතින් අර වගේ අර මාළු කෑල්ල කාපුහම මාළු කෑල්ලේ රහයි එන්නේ මාළු වගේ අලුත්ද. දැන් මාළු ලෑලි වල මාළු දාපවරගෙත මං කිව්වාගේ මොකද විනාඩියෙන් විනාඩියට මේ මාළුවට ඇතුල් වෙනවා විස බීජයක්. ඒක තමයි නර්ග. ඒක තමයි දැන් ඔය යුරෝපා රටවල අද හැම තැනකම කිසිම තැනක නැහැ නේ ලස්සනට මේවා හදලා ෂෝරූම් එක වගේ දාලා අර කුඩා අයිස් මේවා. ඊටත් අමතර මම එකත් කියන මම දැන් බහුදින යාත්‍රාවට මම වියට්නාම ගියේ මමද අලුත් හඳුනා දීමත් දැන් මම අපි බහුදින යාත්‍රා සහෝදරින් දෙක කිව්වා වියට්නාමේ තියෙනවා මේ තරම් විතර කුඩා යන්ත්‍රයක් තමුන්ගේ බහුදින යාත්‍රාවේ ඉඳගෙන අයිස් කරන්න පුළුවන්. අයිස් කෑලි මුහුදු වතුරෙන් අයිස් හැදෙනවා මේ කුඩා මෝටරයකින්. මම දැන් අපේ යාත්‍රාවල හඳන. එතකොට අර විශාල අයිස් ප්‍රමාණයක් ගෙනියන්න වෙන්නේ නැහැ. මාළුව ප්‍රච්චක තියාගත්ත ඒ වගේ මේ මට මතක් කරන තරග වෙන අලුත් ක්‍රම කියන්නේ. ඉතින් ඒ විදිහට අපේ අර හොඳ මාළු අපි දීවර සංස්ථාවෙන් දෙනකොට අරගොල්ලොත් පුරුදු වෙයි අපේ නවතාවෙන් යුතු වැඩපිළිවෙලකට කරලා හොඳ මාළු ලබලා දෙන්න. හැමතුමනේ හැමදාම අපි ඔබතුමන් හඳුනා ගන්නවා මේ රටේ දීවර ජනතාවට වගේම කතෝලික සහෝදරත්වයෙන් පෙනී සිටින නායකයෙක් විදිහට ජාතික මට්ටමේ.
කාලයකට කලින් නම් තිබුණු අදහසක් තමයි අද ඊයේ නෙමෙයි මේ කතෝලික සහෝදරත්වය ටිකක් සන්දාන ආණ්ඩුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධය අඩුයි කියලා. අද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. වර්තමාන වන විට කතෝලික සහෝදරත්වයේ සහයි නායකත්වයේ ගරු පියතුමන්ලා සමග රජාක් ඉදිරිපතුමන්ලා සම්බන්ධය කොයි විදිහද? නෑ හොඳම උදාහරණයක් නේද මීගමු. ඉස්සර මීගමුව අපේ එක්සත් ජාතික පක්ෂයේ අර පැරණි නායකයෝ කිව්වේ මීගමුව අපේ සාක්කුවේ. මොකද කතෝලික ජනතාව අපේ සාක්කුවේ කියලා. නමුත් ඒක අපි වෙනස් කරන්න පුළුවන් වුණා මේ සැරේ මම පාර්ලිමේන්තුවට ආවේ මීගමුව ජයග්‍රහණය කළ. මුළු රැල්ල ගියානේ හලාවත ඒ පැත්තේ ඉඳලා මුළු සේරම අපිට විශාල ජයග්‍රහණයක් ලැබුවානේ. අනිත් එක අපේ කාර්ඩිනල් හිමිපාණන් පැහැදිලිව මේ වෙනකොට ජනාධිපතිතුමාගේ සාමයේ පිළිබඳව ප්‍රකාශ කරනවා. නමුත් වැරදි දේ පෙන්වලා දෙනවා. එතකොට සුද්ධෝත්තම පියතුමා රට වෙනුවෙන් සාම පණිවිඩ නිකුත් කළා මේ අපේ යුද ජයග්‍රහණයත් එක්ක සාමයේ වෙනුවෙන්. එතනදී මේ වෙනකොට විශේෂයෙන්ම දැන් මන්නාරම් ප්‍රදේශයේ අපේ විෂොප්තුමා රාසප්පු ජෝසප් අපේ රදගුරුතුමා පිළිබඳව යම් ඉතින් මම දකින්නේ ඒ වෙලාවේ දෙමළ ජනතාවගේ හඬක් නගන්න අපේ හඬක් එතන නොනැගෙනකොට මම හිතන්නේ ඒක සාධාරණයි කියලා. අපි එතුමාව ජනාධිපතිව මම ගියා අපේ රාජිත ගරු ඇමතිතුමාව හම්බුණා සුසුප්තේම ජනතමතුමා ඊට අමතරව මම ජනාධිපතිතුමා දැන් මේ මම ජනාධිපතිතුමාව මේ අපේ සියලුම බිෂොප්තුමාලා මේ හමු වෙච්ච අවස්ථාවක් දැන් ඔය අපේ රදගුරුතුමා ඉතින් මෙතනදී අපි මම කියන්නේ මේ 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 මෙතනට අවශ්‍ය වෙලා තිබුණා අර සම්බන්ධ වීමේ පාලමක්. දැන් පාලමක් හැටියට මම අපේ රදගුරුතුමාට එතකොට අපේ කාඩිනල්තුමාට මේ සේරමන්ටම අපි මං කියන්නේ ජනාධිපතිතුමා අවස්ථාව ලැබලා දුන්න අපිට කීප වරක්ම ඒ අවස්ථාවලදී අපේ ප්‍රශ්න කතා කරන්න ඕනේ. මොකද උදාහරණයක් විදිහට දැන් මන්නාරම් ප්‍රදේශයේ 60% ගානක්ම ඉන්නේ දෙමළ කතෝලිකයෝ. එතකොට දෙමළ කතෝලිකයෝ වෙසෙන ප්‍රදේශයක් හැටියට එතනදී ඒ රදගුරුතුමාගේ හඬට අපි අහුම්කන් දිය යුතුයි. එතකොට මේ වෙනකොට රදගුරුතුමා පැහැදිලිව මම ඉතාම සන්තෝෂ වෙනවා. එතුමා මේ වෙනකොට පැහැදිලිවම දෙමළ ජනතාවට කියනවා තමුන් කැමති කෙනෙකුට තමුන් ඡන්ද පාවිච්චි කරන්න. එතකොට සමහරු එතුමාව වැරදි විදිහට අවබෝධ කරගන්න උත්සාහ කරනවා මේ TNA එක. මේකට නමුත් TNA එකක්වත් මේවා කරන්න නැතුව එතුමා මාත් එක්ක පැහැදිලිව මට හමු වෙච්ච හැම අවස්ථාවකදීම ගල ගරුපිය එතුමල්ලා මම හම්බුණා. මේ අපි මඩු දේවස්ථානෙට ගිහිල්ලා අපි මඩු දේවස්ථානේ වාරපිය එතුමල්ලා හම්බුණා. අනිත් එක දැන් ඒ ප්‍රදේශවලට අපි ගොඩාක් වැඩ කරලා තියෙනවා. දැන් මම කියන්නේ මෙතන කතෝලික හින්දු මුස්ලිම් කියලා වෙනසක් හදන්න නෙමෙයි. නමුත් ඒ ප්‍රදේශවල අයගේ හැඟීමක් තියෙනවා මේ දෙමළ ජනතාවක් හැටියට ඒ අය පොඩ්ඩක් කොන් වෙලා කියලා. ඉතින් එතනදී ඒ අයගේ ප්‍රශ්න කතා කිරීම මේක සරත් ගුණරත්න වේවා අපේ රදගුරුතුමා වේවා මම දකින්නේ වරදක් කියලා. ඔබතුමන් දැන් මඩු දේවස්ථානය අපේ ප්‍රධාන ස්ථානයක් කියලා දැන් මේසරේ අගෝස්තු මංගල වේලාවේ අපේ වතිකානු තානාපොස්ලික තානාපතිතුමා කියලා දේශනයක් පවත්වලා කිව්වේ මෙන්න මේක තමයි එකමුතුකම. එතන දෙමළ සිංහල සේරම එකමුතු වෙලා එකම හඬක් ගොඩනැගුවේ. ඉතින් ඒ සම්බන්ධකරණය දැන් මඩු දේවස්ථානය තුළ අවට සේරම ගංවල අපේ අය ගිහම ලොකු සම්බන්ධකම් ඇති වෙලා කටයුතු කරලා ඒ වගේ ලොකු වැඩපිළිවෙලක්. ඉතින් මට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ යවන යම් යම් මේ TNA අය යම් යම් රාජ්‍ය නෝන සංවිධාන මේ වැරදි මත දුරු කරලා මේ වගේ සම්බන්ධකරණයක් ගොඩනගලා මම කියන්නේ විවේචනේ පා කියලා. විවේචනේ කරන්න අපි විවේචන තුලින් අපි ගොඩනගෙන්න ඕන. ඉතින් මම කතෝලික පල්ලිය තුල කතෝලික සභාව තුල කරන දැන් මම ඊයේ ගිහිල්ලා අපෝස්තුලික දානපතිතුමාට මම මන්නාරම් ප්‍රදේශයේ සියලුම ප්‍රශ්න ගොනු කරලා එතුමාට ගිහිල්ලා බාර දුන්නා මේ සම්පූර්ණ සංදේශයක් මේ ඉදිරි කාලය තුළ අපිට වතුකානුවෙන් මේකෙන් අවශ්‍ය කරන කටයුතු කරලා අපිත් එක්ක කොහොමද කටයුතු කරන්නේ කියලා. කරුෂොද්වතම් පාප්තුමගේ ශ්‍රී ලංකා නියෝජිතයාට. ශ්‍රී ලංකා නියෝජිතය හැටියට. ඉතින් එතනදී ඒ යුතුකම් ඉෂ්ට කරනවා. මම කතෝලිකයෙක් හැටියට මම කතෝලිකත්වයට ගරු කරනවා. ඒ අවශ්‍ය කරන අර මිනිස්සු තුළ තියෙන ඒ හැඟීම සම්පූර්ණයෙන්ම අපි නැති කරලා අපි වැරදිදී වැරදි කියනත් හරිදී හරිදී කියනත් අපේ නායකත්වයත් එක්ක අපි කටයුතු කරනවා. ඒකට මම අතිගරු ජනාධිපතිතුමාට විශේෂ ස්තුතියක් පිරිනමනවා. එතුමා බොහොම ඇහුම්කන් දෙන නායකයෙක් හැටියට අපිට හැම අවස්ථාවකම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න අපිට අවස්ථාව සලසලා දුන්නා. වතිකානු සමග රජයේ තියෙන සම්බන්ධය කොයි විදිහද? එමෙතුමන කරු වතිකානුවේ ශුද්ධෝත්තම පාප්තුමන් ඒ වගේම උතුමානන්ගේ ශ්‍රී ලංකා නියෝජිත අපෝස්තුලික තානාපතිතුමන් අපේ කාඩිනල් තුමන් මේ 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 සියල්ල සමග රජයක් විදිහට ඔබතුමන්ලගේ විදිහට ඔබතුමාගේ පෞද්ගලික සම්බන්ධනේ මම මෙහන්නේ රජයක් විදිහට සඳහන් රජයේ තියෙන සම්බන්ධය කොයි විදිහද? මේ ශුද්ධෝත්තම පියතුමා කියන්නේ දැන් එක එක රටවල නායකයෝ ඉන්නවනේ. නමුත් එහෙම කෙනෙක් නෙමෙයි. සුද්ධෝත්තම පියතුමා කියපුවම සියලුම ජාතීන්ට සියලුම ආගම්වලට නායකයෙක් හිටියනේ මුළු ලෝකෙම පිළිගන්නේ. එතුමාගේ හඬ දැන් එතුමා මේ සිරියා ප්‍රශ්නෙට මැදහත් වෙනවා. ලංකාවේ ප්‍රශ්නෙලෙ මැදහත් වුණා. ඉතින් එතනදී ඒ වගේ නායකයෙකුට දැන් අතිගරු ජනාධිපතිවරුන් මම ස්තුතිවන්ත වෙනවා. එතුමා ඒ නායකත්වයට විශේෂම ද අපේ ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියතුමා බොහෝම ජනතාවට කිට්ටු නායකයෙක්.
ඒ දැන් අපේ මේ දා සෞඛ්‍යමතුමා මම මේ පිළිගත්ත තායිලන්ත සෞඛ්‍යමතුමාව ගුවන් තොටුපළට ගිහිල්ලා අපේ මෛත්‍රීපාල මුතුමාගේ වැඩපිළිවෙල තුළට ඉතින් මේ අපේ මම අපේ අපෝස්ලික තානාපතිතුමාට ගිහිල්ලා මේ සංදේශේ බාර දීලා විස්තර පෙන්නුවා අනිත් එක මම එතුමාට පැහැදිලි කරලා දුන්නා යම් යම් රාජ්‍ය නෝන සංවිධාන අපිව බේද කරන්න මේ අපේ කාදිනලතුමාගේ නම පාවිච්චි කරලා මේ වෙන මරක අපි පාප්වාංශයට කරපු මේ ආරාධනාවට වෙන වෙන දේවල් දාලා මේ කතෝලික වෙබ් අඩවියක් හැටියට ප්‍රකාශයටපත් කළා දුන්නා. පස්සේ මම කාදිනලතුමාට මෙතුමාට අපොස්ලික දානපතිතුමාට ගිහිල්ලා ඒක දැනුම් දුන්නා. මේ වගේ දේවල් යනවා ඒවට අපි කලබල විය යුතු නැහැ. දැන් নানা ප්‍රකාර දේවල් රටතුල සිද්ධ වෙනවානේ নানা ප්‍රකාර ප්‍රචාර යනවා නේද? ඉතින් මේ ප්‍රචාර ගියා ප්‍රචාර යනවා වගේම අපි ප්‍රචාර වලට මුහුණ දෙන්න සම්පූර්ණම දේවල්. එඳ අතිගරු ජනාධිපතිව සුද්ධෝත්තම පියතුමාට ආරාධනා කළා විශේෂයෙන්ම ෆ්‍රැන්සිස් අපේ අලුත් සුද්ධෝත්තම පියතුමා ඇත්තටම ඉතාලම මම දකින හැටියට දුප්පතුන්ගේ හඬට එහෙම නැත්නම් ආර්ථිකයේ ගොඩනගෙන්න කරන උත්සාහයට විශාල සහයක් දෙන නායකයෙක් හැටියට මම දකිනවා. ඉතින් එතුමා ලංකාවට ආවොත් ඒ ආරාධනා පිළිගන්න මම හිතන අපිට ලොකු වාසනාවක්. අනිත් එක අපේ සම්බන්ධකරණය කොච්චරද කියනවනම් අපේ හිටපු සුද්ධෝත්තම පියතුමා ශ්‍රී ලංකාවේ සාමය පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රශංසා කරලා ප්‍රකාශනයකුත් කළා. රටට සාමයේ මේ සාමය ලැබලා දීලා මේ කරන අපි කරන පුනරුත්ථාපන වැඩපිළිවෙල මෙච්චර දැන් අවුරුදු 3ක් ඉස්සර මේ පිළිනෝනට මං හිතනවා වෙන රටවල වෙනුපුරුණාට මේ ලංකාව මේ ලැබලා තියෙන නිසා මං හිතනවා ලෝක ඉතිහාසයේ කිසිම තැනක ලැබර නැහැ. අනිත් එක යුද්ධයක් අවසන් කරපු රටක කිසිම දවසක බෝම්බයක් නොපිරිච්ච එකම රටක් බලන්න මට කියන්න. නමුත් ලංකාවේ අද වෙනකොට එක බෝම්බ දැන් මට මන්නාරමේ මම සමහර දවස්වලට මහා රාත්‍රියේ සමහර ගම් වලට ගියා අර මුහුද අයිනේ කිලෝමීටර් 7-8 ඇතුලේ. මගේ පපෝට බියක් ලැබුණේ නැහැ. ඒක මොකද ඒ ගියාම මම දැක්ක මිනිස්සු බිම ඉඳගෙන කොච්චර ආසාවෙන්ද පිළිගත්තේ කියලා. ඉඳා මේ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා සුද්ධෝත්තම පියතුමා හිටපු සුද්ධෝත්තම පියතුමා අපිට දැන් බෝලවලානේ අපේ කතෝලික සභාව හදන දේවධර්මාචාර්ය මෙයා කරන ප්‍රධාන මධ්‍යස්ථානයේ ජනාධිපතිතුමා කරපු සාමය වෙනුවෙන් කරන පරිත්‍යාගයක් හැටියට එතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. ඉතින් ඒ නිසා කතෝලික සභාව කියන්නේ වැරදි දේ වැරදි කියනත් හරි දේ හරි කියනත් එකම නායකත්වයක් තුළ තියෙන වැඩපිළිවෙලක්. ඒ නිසා අපේ කිසිම ભેදයක් නැහැ. අපි කතෝලික සභාවක් ඇටියට හැම වෙලේම මේ ගරුත්වය ආරක්ෂා කළ මඩු දේවස්ථානය, තේවත්ත දේවස්ථානය, තලවිල දේවස්ථානය මේ වගේ අතිගරු ජනාධිපතිතුමා මේ වල සුද්ධ ස්ථාන බවට පත් කරන්න මේ වෙනකොට අවශ්‍ය ශක්තිය දීලා තියෙනවා. ඒ නිසා අපි අත්වල බඳගෙන යනවා. ඒ වෙනස මේ වෙනකොට වෙලා තියෙනවා. අර තියෙන අර සාක්වේ කියන වචනේ දැන් අපි වෙනස් කරලා තියෙනවා. ඒක මම මන්නාරම් ප්‍රදේශෙත් මම හිතනවා මේ වෙනස මෙසරේ පෙන්නේ කියලා. මන්නාරම ආශ්‍රිත උතුරු පළාත වෙනුවෙන් ඔබතුමන් බොහෝ සෙයින් මැදිහත්වයෙන් කටයුතු කරන්නේ මේ මොනිට පහසුද තත්ත්වය තුළ උතුරු පළාත සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ 21 පැවැත්වීම නිමිතයි අපි දකින උතුරේ ධීවර සහෝදරයෝ මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා. උතුරේ ජනතාවගේ චන්ද්‍ර ප්‍රතිඵලය කුමක්ද කියලා දේ නෙමෙයි මම ඔබතුමා විමසන්නේ. චන්දයක් උන්ට ලබා දීම තුළින් ඔබතුමන් ලත්දින ජයග්‍රහණය කොයි විදිහද කියන දේ පැහැදිලි වෙනකිට මම කියන්නේ මේ මිනිස්සුන්ට මේ ලබා දීපු අතිගරු ජනාධිපතිතුමාගේ මේ ජයග්‍රහණය නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අපි ලෝකයට පෙන්නුම් කළා මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී වලට ඡන්දය ගිහිල්ලා පාවිච්චි කරන්න ඒ අවශ්‍ය ශක්තිය ඒකයි මං කියුවේ රදගුරුතුමාගෙනුත් අපි ඉල්ලා හිටියේ අපේ කතෝලික දේවස්ථානවලින් ප්‍රකාශයටපත් කරන්න සීල දෙනාටම කියලා ඡන්දය පාවිච්චි කරන්න ඒක කාට පාවිච්චි කරුවොත් කමන්නේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුළ දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්නේ ඡන්ද දාන අයගේ අතවල් කකුල් කපලා කරපු ඒ කරපු වින්නහිය මේගොල්ලන්ට අමතක වෙලා මා ලොකු ප්‍රජාතන්ත්‍රවාදීන් හැටියට දැන් කතා කරන්නේ ඒවා මිනිස්සු දන්නවා ඒ වගේ තමයි අර TNA සංවිධානයේ දැන් අර මම කිව්වාගේ නැවත ආයුධ ගැන කතා කරද්දී ඒ තරුණයින් තුළ බියක් ඇති වෙලා තියෙනවා මේ මිනිස්සු නැවත මේ යන්න හදන්නේ අපේ මේ තියෙන සමගිය දැන් බලන්න පුනරුත්ථාපනය වෙච්ච තරුණයෝ අද කොච්චර ලස්සනට අද කටයුතු වල අද හමුදාවට බඳිනලා තියෙනවා තරුණ තරුණියෝ අපේ සිවිල් ආරක්ෂක හමුදාවට දැන් හමුදාවටත් බඳින්න වැඩපිළිවෙලක් එදා කරලා මම දැක්කන අනිත් එක ආරක්ෂක ලේකම්තුම බලන්න මේ ටිකේ අර විදේශික දැනුවත් කිරීම මේ වගේ නායකයෝ අපේ මේ රාජපක්ෂ පරම්පරාවේ පවුලේ ඉඳීම එක පැත්තකින් බැසිල් රාජපක්ෂ එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ එක පැත්තකින් මහින්ද රාජපක්ෂ අතේ ජනාධිපතිතුමා චමල් රාජපක්ෂ අපේ නාමල් බබා දැන් පුදුම මේකක් මේ රාජපක්ෂ කියන නාමය තුළ අද ඒ මහින්ද චින්තනය අද විශාල විදිහට අද රටට කාව දිනාකාරයට යනවා ඒක මන්නාරම් ප්‍රදේශයටත් මේ වෙනකොට ඇතුල් වෙනවා ඒ ඇතුල් වීම මම හිතන දැන් ජනාධිපතිතුමා මේ 11 වෙනිදා මන්නාරමට එනවා විශාල පිරිසක් අකද බලන්න විශාල පිරිසක් සූදානම් වෙලා තියෙනවා එතුමා ඔය මම ගිය හැම ගමකට ගිහී අපි එනවා එමත්තුමා අපි එනවා එමත්තුමා ඉතින් අන්නේ ඒක තමයි අපි දකින වෙනස ඔබතුමන්ගේ මං උපන්දිනයේ සමුර පහක් කියන මම වයස කීයද කියලා අහන්න කැමති නෑ හැබැයි ඔබතුමන් උපන්දිනයේ සමරන ටිකක් වෙනස් ආකාරයට මං ඒක අහන්න කැමති නෑ ඉතින් මම බැලුවේ උපන්දිනයේ දා මොන හරි අර පිනක් දහමක් කරනා විදිහට මම සෞඛ්‍ය සායනයක් පවත්ලා වියලි සලාක බෙදා දීලා විශේෂයෙන්ම අර මගේ දීවර පවුල් දෙකක් හිටියා
ඒ දීවර පවුල් දෙකට මගේ පෞද්ගලික මුදල් ආධාර ලබා දීලා අර කුණාටුවෙන් මියගිය කළා මම පොඩි මේ සමාජ සේවා සත්කාරයක් කරලා මේ පොඩි ආදර්ශයක් වෙන්නවා මගේ පවුලේ මේ මගේ බිරිඳ අපි සියලු දෙනා මේක රැස් වෙලා ඉතින් ඒක මේ මම මගේ ජීවිතයේ එකතරා ලැබපු තෘප්තියක් හැටියට මම දකිනවා ඉතින් මට දැන් ලොකු දුව ඉන්නවා මගේ ලොකු දුවගේ දුවට දැන් අවුරුදු 14ක් මිනිබිරියට මිනිබිරිය 3 දෙනෙක් ඉන්නවා මගේ පොඩි දුවට මුණුබුරෙකුයි මිනිබිරියකුයි ඉන්නවා දැන් පුතත් විවාහ වෙලා ඉන්නවා ඉතින් මට හරි සන්තෝසයි ඉතින් මං හොඳ පවුලක් හැටියට අපි ඒ ශක්තිය තියෙනවා ඉතින් මේ වගේ දේවල් තුලේ මං හිතනවා මේක කියලා මං හිතනවා මම මේ කරදර කියන ඒවා ජීවිතේ දැන් හිර ගෙදර ඉන්නකොටත් මම hina වී හිටියේ රකිත දැන් අපිට දැන් අනිත් එක මට කරදර කරපු අයගේ මං කිව්වනේ මම පලිගත්තේ නැහැ කියලා මං කතෝලිකෙක් හැටියට මම දෙවියන් ඉදිරියේ පොරොන්දු වුණා මම පලිගන්නේ නැහැ කියලා ඉතින් ඒ අය දැන් කතා කරනවා දැන් UMP එකෙන් අපිට ගහපු අය දැන් අපිට පිටතට ඇවිල්ලා තියෙනවා ඉතින් කොහේ ලොකු වෙනසක් කළාද ඉතින් අපිට ඔක්කොම සමගියෙන් ජනාධිපති වගේ යනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලට එන සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක හැටියට අපි කරනවා මන්නාරම් ප්‍රදේශයේ මේ බෙන්දන සහෝදරරුන්ට මං කියන්නේ ඕගොල්ලෝ අපිත් එක්ක මේ කාඩ් එක අතින් අරගෙන අද ඉඳලා අපේ කියන සහෝදරත්වෙන් අපි සලකනවා කියලා ගෞරවනීය ස්තුතිය දීවර සහ ජල සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවන් ගපා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මීගමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකතුමන් කරු සරත් කුමාර ගුණරත්නේ මෙතුණු මෝ ගෞරවකව දුන් පැමිණිය අයබන් අමාත්‍යවනි අපි ඒ සමගින් අද හතුරුපේ හමාර කරන මේ සියලු සාර්ථක වෙන දීර්ඝාෂි ප්‍රාර්ථනා කරන මේ කොටස සියලු සර්ව ප්‍රකාරයේ සාර්ථක වන බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් අපි අද හතුරුපේ හමාර කරන සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් හයිබෝ